කොළඹ කේන්ද්‍රීයව අපරාධ කල්ලි කණ්ඩායම් රැසක් බිහි වෙද්දී කොළඹ ආශ්‍රිතව කැලණිය අඟුරු ප්‍රදේශයේද කතාබහට ලක් වූ අපරාධ කල්ලියක් එදා වර්ෂයේදී බිහි වුණා. විවිධ පන්නේ පාතාල ක්‍රියාකාරකම් නිසා අඟුඩ අපරාධ කල්ලිය කුප්‍රකට වෙද්දී එම පාතාල කණ්ඩායම මෙහෙ වූ අඟුඩ නොක්කාද සමාජයේ කතාබහට ලක්වන චරිතයක් වුණා. අඟුඩ ප්‍රදේශයේ පුරා තම ත්‍රාඩ සහ මරබලයෙන් ටිකින් ටික පාතාල ලෝකේ නබදිනාගත් අඟුඩ නොක්කා ලාංකේය පාතාල ලෝකේ චරිතයක් බවට පත් වුණා. දෙදස් දහය වර්ෂයේදී කැලණිවැලි මිටියාවත කේන්ද්‍ර කොටගෙන බිහි වූ තවත් අපරාධ කල්ලියක් හැටියට හඳුන්වන්න පුළුවන් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා කියන අපරාධකරු විසින් මුල් වෙලා බිහි කරපු අපරාධ කල්ලිය. මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා කිව්වොත් කවුරුත් දන්නේ නැහැ. එහෙත් අංගොඩ ලොක්කා කියලා හැඳුන්වුවොත් ඔහුව නොදන්න मट साली එනිසා එට උදෙන්ම මගේ කන්ට්‍රැක්ට් එකේ වැඩේ කරලා දෙන්න. හරි හරි හරි. මගේ ගෝලියෝ ටිකයි මගේ ලොරි ටිකයි උදන්ට උදේට. මීට කලින් වට අපි නොසලකා ඉඳලා තිනවා. ඈ? අංගොඩ ලොක්කා කියන්නේ කළගුණ දන්න කෙනෙක්. අනිවාර්යෙන්ම සලකනවා. හරි. එනයිට උදේම මට කෝල් එක ඕනේ. මම බලාපොරොත්තු වෙමි. මේ පුජ්‍යලයා මේ අංගොඩ ප්‍රදේශයේ කේන්ද්‍ර කොටගෙන කැලණිවැලි මිටියාවතේ රණාල නවගමුව අතුරුගිරිය අංගොඩ වැල්ලම්පිටිය වගේ ප්‍රදේශ කේන්ද්‍ර කොටගෙන 2010 වර්ෂයේදී අපරාධ කල්ලියක් බිහි කළා. ඒ අපරාධ කල්ලියේ සමාජිකයන් පාලෝකට ආසන්න සංඛ්‍යාවක් කටයුතු කළා. ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය හැටියට උනේ පුජ්‍යලයන් බියටපත් කර කප්පම් වශයෙන් මුදල් ලබා ගැනීම. ඒ වගේම ඔහු මේට අමතරව තවත් එක් සුවිශේෂ ක්‍රමයක් භාවිතා කළා මුදල් ඉපයීම සඳහා. මේ ප්‍රදේශයේ තියෙන වගුරු බිම් රජයේ ඉඩම් බලහත්කාරයෙන් ඔහුගේ බලය පෙන්වා තම යටතර ගැනීම එහෙම නැත්නම් තම සම්පතේට ගැනීම ඒ වගේම වෙනත් පුජ්‍යලීන් සතුව තියෙන ඉඩම් පවා පෞජ්‍යලීන් ඉඩම් පවා ඔහුගේ බලය ඒ වකවානුව වන විට ඔහු ගොඩනගාගෙන හිටපු ඒ බලය පාවිච්චි කරලා ඔහු එම ඉඩම් පවා ඔහු සතු කරගෙන විශාල ලෙස මේ ව්‍යාපාරය ව්‍යාප්ත කරලා තියෙනවා. අනේ මට යන්න දෙන්න ලොකෝ. ඇයි මාව හිර කරන් ඉන්නේ? හරි හරි මහත්තයා නගින් ඉන්න පොඩ්ඩක්. මාව තියන් ඉන්නේ ඇයි? සද්ද වහලේ මහත්තයා නගා. ඉතින් කොහොමද මහත්තයෝ? හ්ම්? ඇයි මේ උගුල් කෑලා නේ මාව මේ හිර කරගෙන ඉන්නේ? මට යන්න දෙන්න මම මොකද උවලට කරු වැරද්ද? මල්ලි මට කිව්වේ නැද්ද සිද්ධිය? කැලණි විහාරපාරේ ඉඩමක් තියෙනවනේ. හ්ම්. ඔව් තියෙනවා. පොද සතලී ඉඩමක් තියෙනවා. ඒ ඉඩම මහත්තයෝ පස් දාලා ඉදිකිරීමක් කරන්න ගියොත් වඩා සෑහෙන වියදමක් යනවා. ඒ නිසා මම ඔයාලට ලක්ෂ 10ක් දෙන්නම්. ඒ ඉඩම මට දෙන්න. බෑ බෑ මේක කරන්න බෑ. ඉතුරු ගන්න මට ඒ ඉඩම දෙන්න බෑ. මට උත්තරේ කියන්නේ. ඒ ඉඩම මට දෙන්න බෑ. අංගොඩ ලොක්කා කියන්නේ දෙයක් එකපාරයි. ඒත් ඔයාට නිසා මම දෙපාරක්ම කියන්නම්. තමුන්ට මම සතියක් කල් දෙන්නම්.
आदरणीय මේ වකවානුව වන විට ඔහු විශාල ධනස්කන්ධයක් මේ ක්‍රමවේදය තුළින් රැස් කරගෙන තිබුණා. ඒ වගේම අංගොඩ ප්‍රදේශයේ භද්‍රව්‍ය ජාවාරම ඔහුගේ ප්‍රමුඛත්වයෙන් ඔහුගේ මූලිකත්වයෙන් තමයි සිද්ධ කරලා තිබුණේ. හලෝ ප්‍රියන්තයා, අතුරුගිරි වැඩේ මොකද තත්ත්වේ? වැඩේ හරියට යනවනේ? හරි. ඔතන මචං කිලෝ 4-5ක බඩු තියෙනවා. වැඩේ ගැස්සෙන්න දෙන්න බෑ. හරි ප්‍රියන්තයා, එන වැඩේ හරියට බලපන්. හරි. මම ඔබට කෝල් එකක් ගන්නම්. අඩෝ ලැඩි, කොහමද? අද අතුරුගිරිය ප්‍රියන්තයා වැඩේට බෑලා ඉන්නේ. උඹට ඔක්කොම පැකට් ටික හම්බුණනේ. මෙච්චරයි. මෙච්චරයි. මට දවසට කෝටියක් හම්බෙන්න තියෙනවා. ඒ ටික ලැබෙන්න නම් උඹ වෙලාවට පැකට් ටික දීපන්. හරි. හරි මචං. හරි මං තියන්නම්. ඒ සඳහා ඔහුට සුවිශේෂම වෙන්නු වෙනමම කණ්ඩායමක් ඔහු වටා ගොනු වෙලා හිටියා. අංගොඩ ලොක්කා තමගේ මැර බලයෙන් ඔහු ජීවත්ව සිටින බල ප්‍රදේශය බිහිතින් අවුලවා තම අනසක යටතේ තබාගත් අතර ඊට එරෙහිව කිසිවෙක් හඬක් නැගුවේ නැහැ. හලෝ කියපා. කොහොද? වරකලා දාපන් ඕකාව. අංගුඩ ලොක්කාගේ මතයට සහ ක්‍රියාකාරකම් වලට විරුද්ධ වූ සෑමතම අත්ුණේ මරණය. තම ජීවිතවලට ඇති ආශාව නිසාම කොතෙක් අමානුෂික ත්‍රාඩ වැඩ කළද කිසිවෙකුත් අංගුඩ ලොක්කාට විරුද්ධ වූයේ නැහැ. ඒ නිසාම අංගුඩ ලොක්කා බලහත්කාරයෙන් ඉඩම් ගොඩ කරමින් අනවසරයෙන් ඉඩම් තමාසන්තික කරගනිමින් තම බැරබලයේ ඔස්සේ අයතාලිස නිශ්චල චංචල දීපල තමන් සතු කරගත්තා. කුප්‍රකට අංගුඩ ලොක්කාගේ අති සමීපතම මිතුරා වූවේ රත්තරන් යන අන්වර්ත නාමයෙන් හැඳින් වූ මිතුරායි. රත්තරන් ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ අතර අංගුඩ ලොක්කා ඔහුට සහෝදරයෙක් ලෙසට සැලකූ අතර රත්තරන්ද අංගුඩ ලොක්කාට දැඩි මිත්‍රත්වයක් පෑවා. අංගුඩ ලොක්කා සතු කුප්‍රකට නීති විරෝධී ව්‍යාපාර අතර මත්කුඩු ජාවාරම ඉතා ඉහළින් තිබූ අතර රත්තරන්ද එම මත්කුඩු ව්‍යාපාරයට උපරිම සහයෝගය ලබා දුන්නා. මේ අතර අතුරුගිරියේ කණ්ඩායමත් ලංගියාගේ කණ්ඩායමත් අංගුඩ ලොක්කාගේ මත්කුඩු ව්‍යාපාරයට හරිහරියට උදව් කළ අතර මෙම මත්ද්‍රව්‍ය දුබයි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලැබුවේ මා කඳුරේ මදුෂි විසින්. දුබයි එහෙම නැත්නම් එක්සත් අරාබි එමිරාජ්‍යයේ රැඳී සිට සිටි මදුෂ් සමග ඔහුට කිට්ටු සම්බන්ධකමක් තිබුණා. මදුෂ්ගේ සියලු අපරාධ කටයුතු ඔහු නොහිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ මෙහෙවීම බාරව හිටියේ මේ අංගුඩ ලොක්කා කියන අපරාධක. මගේ පැකට් ටික උඹට ලැබුණා නේද? බඩු ටික විලවවට යන්න ඕන තැන් වලට ගියා බොස්. තව ටිකක් තියෙනවා. උඹට වන්නම්.
බල්ලා කරපන්කො හරි මදුෂ් වැඩ ටික හරියට වෙලාවට වෙනවා පොලිසියටවත් අල්ලන්න බැරි වෙන විදිහට තමයි අපි ගේම් එක ප්ලේ කරන්නේ අර මන් දුන්න ඉන්දියන් මිනිස්සයාගේ account එකට සල්ලි ටික ඔක්කොම දාපන් තේරුණාද සියල්ල තේරුණා මදුෂ් ලොක්කගේ අපරාධ ක්‍රියාකාරකම් වලට ප්‍රතිවිරුද්ධ කල්ලිය හැටියට බිහි වෙලා හිටියේ මේ රණාල නවගම ප්‍රදේශයේ කේන්ද්‍ර කොටගෙන බිහි වෙලා හිටපු උද්‍යන්ත පතිරණ නොහොත් සමයන් විසින් මෙහෙවපු අපරාධ කල්ලිය सद्य वाह निकाल मनोकरा मुनोकरानी මේ කල්ලි දෙක අතර ගැටුම් නිරන්තරයෙන්ම සිද්ධ වුණා. මේ කියන දේ හොද්දට අහගන්න. බට ඔය එක 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 දාන සෙල්ලම් තියනවා නේද? ඒ සෙල්ලම් මගෙත් එක දාන්න ලැස්ති ඉන්න. මම සෙල්ලම් කරන්නේ මගේ පිච් එකේ. ඒක උඹට ප්‍රශ්නයක් නැහැ නේ? මේ පිච් එකේ මතක තියාගනි. මේ පිච් එකේ උඹට වගේම මටත් සෙල්ලම් කරන්න අයිතියක් තියනවා කියන එක. මෙයාගනි. මේ පිච් එකේ උඹ සෙල්ලම් කරත් මම සෙල්ලම් කරත් කවදාකවත් මම උඹට දිනන්න දෙන්නේ නැහැ. මේ පිච් එකේම අඩි 6ක් යට මම උඹව වල්ලනවා. ඒක හොඳට මතක තියාගෙන ආපු අතක් බලාගෙන ඵලයක්. හොඳයි. අපි බලමු. එක දෙයක් මතක තියාගන්න. මේ පිච් එකේ මට කලින් මං බෝ යට ගියා. අන්න ඒ දවස වැඩි ආතක නෙවෙයි. ඒක මතක් කරලා යන්නයි මං ආවේ. සමයන්ගේ කල්ලිය සමාජිකයන් කීප දෙනෙකු අංගොඩ ලොක්කාගේ කල්ලිය විසිනුත් අංගොඩ ලොක්කාගේ ඉතා හිතවත් හර්ෂ යසස්ත්‍රී එවගේම බණ්ඩා වැනි අපරාධ සමාජිකයන් සමයන්ගේ කල්ලිය විසිනුත් වරින් වර ඝාතනය කිරීමෙන් මේ කැලණිවැලි මිටියාවත වෙඩිහඩින් ගිගුම් දෙන තත්වයකට ඇති වෙලා තිබුණා.
कौद तीरदी समय समय मत महिरा दया तू महिरा दया अरे मत गए पे बाडू टीका को हाँ बाडू टीका को मधुष මට තවත් ඉවසන්න බෑ මචං එන්න එන්නම සමයම් මට පුදුම හිසරදයක් වෙලා තියෙනවා පොඩ්ඩක් ඉවසපන් හරි වෙලාව ආවම ඔක ඉවර කරමු තේරුණා අහ කොහොම හින්නද බං හා මූ එක එක මගේ උඹ මරනවා වෙන්න ඕන හැම දෙයක්ම මං උඹට කියන්නම් එතකන් ඉවසගෙන හිටපන් තේරුණාද व्यापार उसेसा तम मेरबले उसे अंगुर लोका तम बले व्यक्त कर गणिती बहुत सिटी एकम अभियोगी भूवे रणाले समयं नम तरुण्या पमनि मद्गुरु व्यापारे निसा अंगुर लोका की सह रणाले समयं अतर अवस्था गणनावकदी गेटुम एतिवु अतर ए संदहा वंद्यवन सिदुबुने दिपार्श्वे गुणबालयंटाय मत्तुमके लसंत चंदन पेरेरा नोहत अंगुड लोका अपराध लोके संविधानात्मक अपराध खल्नी नायके को हटियट ए प्रदेशे मिनिसुन बियट पत्करवमीन सिय अपराध चर्यावन क्रियात्मक कराद्दी ओगे एस गटेनवा सुरूपिता एय इंदियानु जातिक तारुनिया एय विवाह वेला इन्ने රත්තරන් කියන අනවර්ත නාමයෙන් හඳුන්වන ව්‍යාපාරිකයා සමඟ කොහොමද ඉතින් රත්තරන් මහත්තයෝ මොකද හදිස්සියේ එකපාරටම ලොක්කා මතක් වුනේ මට උඹට කියලා කරගන්න ලොකු රාජකාරියක් තියෙනවා ඔයා මෙච්චර කල් කියපු කිසි දෙයක් මන් නොකර ඉඳලා තියෙනවා කියන්න ඕන දෙයක් කරන්න හරි හරි ඔබ මට පොඩි පොඩි වැඩ නෙමෙයි ලොකු වැඩ කරලා දීලා තියෙනවා ඒත් බම්මට ඊටත් වඩා ලොකු වැඩක් තියෙනවා බං අර චමින්දේ ඉන්නේ මට ඉවරයක් කරන්න ඕන මේ ලොක්කාට කියපු කිසි දෙයක් කවදාකවත් වැරදිලා තියෙනවද හරියට කළා මිස උත් එක්ක හැප්පෙද්දි මත් පොඩ පරිස්සම් වෙය දන්නවනේ अंगड़ लोका दड़ी उत्साह ओगे ग्रहणेट पत्कर नमो कैसे हो ये उत्साह या व्यर्थ में बता मैं कंट्री में बैठी मैं क्यों बने मैं कोल्लोटी का दाला दी नहीं मत उत्तर है आप गमन मत टैग गाला अतर नहीं रखिया ना बिस्तर हेलो
රත්තරන් නැමැති මිතුරා නාදුන්න තුවක්කුකරුවෙකු අතින් ඝාතනයට ලක්වීම නිසා අංගොඩ ලොක්කා දැඩි මානසික කම්පනයකට ලක්වී සිටියා. අංගොඩ ලොක්කා මේ ඝාතනයේ සියලුම තොරතුරු එකක් නෑර සෙවීමට පටන් ගත් අතර තමා සමග ඇති බද්ධ වෛරය නිසා රණාලේ සමයන් විසින් සිදුකරන ලද්දක් බවට අවසානයේ සොයාගනු ලබනවා. රත්තරන් ව්‍යාපාරිකයාගේ ඝාතනයේ සුළු මුළු සෙවීමට පොලිස් අපරාධ විමර්ශන කණ්ඩායමක් නිරන්තරයෙන් විමසෙද්දී පාතාලය තුල සහ අංගොඩ ප්‍රදේශයේ පුරා කටකතාවක් ලෙස පැතිරී ගොස් තිබුණේ රණාලේ සමයන් විසින් මෙම ඝාතනය සිදු කළ බවයි. කෙසේ වෙතත් රණාලේ සමයන් මෙම කටකතාව ප්‍රතික්ෂේප කර තිබුණා. ඇත්තටම මේ ගේම් එක අයියා නගවුවා නම් කවුද ගැහුවේ? මට ලොක්කවත් සාම විශ්වාස නැහැ. මොකද ඌගේ යාළුවාට උනත් වැඩක් දෙන්න පුළුවන් මිනිහෙක් උන්. ඒ තරම පහතට දිනුවා. මං හිතන්නේ ඌගේ හොඳම යාළුවා ඌ මරයි කියලා. මට හිතා ගන්න බැරි මගේ මිනිස්සු කොහොමද මේකට සම්බන්ධ වුනේ කියලා. කතා සංඛ්‍යාව උනත් මේකට සම්බන්ධ වෙලා ඉන්නේ. කවුරු හරි මාව හිර කරන්න හදපු ප්ලෑන් එකක් මේක. මම හොයා ගන්න. ඒ හැමදේම හොයා ගන්න. මට පුළුවන් ඒ හැමදේම හොයා ගන්න. रत्तरंट मेदी करे नंगी मंग
මගෙන් ඕකගෙන් ඔය පලිය ගන්න. ඔය වාඩුව මං ගන්නවා නංගි. නංගි දැන් ගන්න එපා. කිසි දෙයකට කලබල වෙන්න එපා. ඔයම දේම බලා ගන්න. මම ඉන්නවනේ. හරි? ඒ වුණාට අයි මට යන්නේ තු ජීවත් වෙන්න බැහැ. නංගි නංගි මම ඉන්නවා. හැම දෙයක්ම හරි විදිහට වෙනවා කියලා මං කිව්වනේ. පරිස්සමෙන් ඉන්න. අලෝකා මා මතක් වුණා එන. කවද්ද මාව ඩුබයි වලට ගන්නේ? හරි හරි බං. මම උඹලා ඉක්මනට ගන්නම් මෙහෙට. මොකද මොයි පැත්තේ විස්තර? ලොක්කා. මේ සමයන්ගේ වැඩේ ඉක්මනට ඉවර වෙන්න ඕනේ. මොකද මූ ඉන්නකන් ලොක්කගේ මගේ හැම වැඩකටම හරි බාධාවක්. හොඳ වෙලාව ආපු ගමන් උඹට වැඩේ දෙන්නම්. මොකෝ මගේ පැකට් ටික. ලොක්කා. පැකට් ටික හැම තැනම අපේ ගෝලියෝ ටික වෙලාවට ගාන්ට වැඩේ කරනවා. එම තැනටම බඩු ටික හරි වෙලාවට ලැබෙනවා. හරි බඩු ටික බල්ලා කරපන්කෝ. හරි. මේ අතරතුර තමයි උතුරෙන් පරිබාහිරව ලංකාවේ අනිත් ප්‍රදේශ සමග සංසන්දනය කරලා බලද්දී යම් අපරාධ කල්ලියක් සිදු කරපු සාර්ථකම අවිප්‍රහාරය සිද්ධ කිරීමට මුල් වෙන්නේ මේ ප්‍රහාරය සඳහා අවශ්‍ය අවිසැපයුම සහ අවශ්‍ය සියලුම උපදේශ ස්කයිප් තාක්ෂණය ඔස්සේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ සිට ලබා දෙන්නේ මදුෂ්. මේ සියලුම අපරාධ කල්ලිය එකම වෙලාවක අතුරුගිරිය ප්‍රදේශයේ රබර් වත්තකට රැස් කරලා මදුෂ් එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ උපදෙස් දෙනවා. සමයන් ඝාතනය කිරීමේ අවසන් ප්‍රහාරය කළුතර එතන මඩල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කරන ආකාරය. හරි බං හරි. අනිවාර්යෙන් හැමදේම ආගෙන වෙනවා. නෑ බං නෑ. එහෙම වෙන්න දෙන්නේ නෑ. හැමදේම ආගෙන වෙයි. ඒක මතක තියාගන්න. එම චෙක් පොයින්ට් එකක් ගැනම අවධානය මොන හරි සීන් එකක් ලීක් වුණොත් ෂණිකව මට කෝල් එකක් එන්න වගේ මුළුෙන් කරපන් වැඩි හරි ඒ වගේම කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්න එපා අත්තා හැමදාම වෙනවා වගේ කිසිම වාහනයක බඩු සාක්ෂි නැතුව යන්න හරි කිසිම ටර්නින් පොයින්ට් එකදී අපේ බඩු මාරු වෙන බව පොලිසිය දැනගන්න බෑ හරි සාක්ෂි නැතුව මේ ගේම් එක මේ ක්‍රියාත්මක කරන ආකාරය ඒ ආකාරයෙන්ම ඉතාමත්ම සාර්ථකව ලෙස ඉෂ්ට කරමින් අංගොඩ ලොක්කා ප්‍රමුඛ අපරාධ කල්ලිය කළුතර එතන මඩල ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිට කොළඹ මහාධිකරණය වෙත රැගෙන එමින් තිබූ සමයන් ප්‍රමුඛ ඔහුගේ සහචරයින් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකු ඝාතනය කිරීමට සමත් වෙනවා. මාකදුරේ මදුෂ්ගේ සැලසුමට අනුව අංගුඩු ලොක්කා විසින් රණාලේ සමයන්ව ඝාතනය කිරීමේ මෙහෙයුම අකුරටම ක්‍රියාත්මක කරනු ලැබුවා. 2017 පෙබරවාරි මාසයේ අවසානයේ රණාලේ සමයන්ව රැගෙන යමින් තිබූ බන්ධනාගාර පස්රතයට අංගුඩු ලොක්කාගේ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කර ඔවුන්ගේ අරමුණ ඉටු කරගනු ලැබුවා. අරුඩ ගේම දුන්නේ කොහොඳයි. නැත්නම් අපිට ගැලවීමක් නැහැ. කොහොමත් ලොකු අය වෙන ගන්න ඕනේ. ඒ කොබංගනිතුන් දෙන්න හොඳන ටවුන් එකට ගියා මෙහා බං
තාවටිකකින් පොලිසිය මා හොයාගෙන මෙහාට එනවා. හරි. ඊට කලින් මම මෙහෙන් පුත්තලමට පැන ගන්න ඕනේ. හරි. හරිද? බල දෙන්නත් මාත් එක්ක යන්න වරෙන්. හරි. ඒ නිසා අපි තුන් දෙනාට අවශ්‍ය හැම දෙයක්ම ඉක්මනට ලෑස්ති කරපන්. හරි? බලයන්. හරි. ඔව් මදුෂ්. නියමයි නියමයි ලොක්කා. මං කීපු විදියට මොගලුන් ගේම් එක ගැව්වා. මරුවේ. මදුෂ් දන්නවනේ අංගොඩ ලොක්කා කියන්නේ වැඩ බාගෙට නතර කරන කෙනෙක් නෙවෙයි. උඹ දැන් ඔය ඉන්න එපා. බිග්මන්ට පලයන් ඉන්දියාවට. මං හැමදේම මේ ලෑස්ති කරලා තියෙන්නේ. තේරුණාද? ඔව්. මදුෂ් මම අනිවාර්යෙන් අද පුත්තලමට රැයට යනවා. එහෙම මම බෝට්ටුවක් අරන් අනිවාර්යෙන් ඉන්දියාවට පයින්නවා. මගේ කෙක් ඒවි. උඹට කරන්න ඕන හැම දෙයක්ම ඌ කියලා දෙයි. හරි. මදුෂ්මාව අනිවාර්යෙන් ඩුබයි වලට ගන්නවනේ. හරි හරි බං. මං උඹ ඩුබයි වලට ගන්නම්. ඊට කලින් වරන්කෝ ඉන්දියාවට. මං ඔයාව ගොඩක් විශ්වාස කරනවා. මේ ප්‍රහාරයෙන් පස්සේ නීතිය ඔහු පසුපස පැන්නීම ආරම්භ කරනවා. විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මේ අංගොඩ ලොක්ක අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා අස්සක් මුල්ලක් නෑර මෙහෙයුම් සිදු කරද්දී ඔහු ව්‍යාජ නමක් යෙදූ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පලා යනවා. රහසේ ඉන්දියාවට පැන ගිය අංගොඩ ලොක්කා ඉතා සූක්ෂම ලෙස ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර හා ලිපි ලේඛන සකසාගෙන ඉන්දියාවේ බෙන්ගලෝරේ සැපවත් ජීවිතයක් ගත කරන්නට වුණා. මේ වන විට කිසිදු හවුහරණක් නොමැතිව තම ස්වාමියා වූ රත්තරංග ඝාතනය වීමෙන් පසු අසරණ වූ රත්තරංගේ ඉන්දියානු සම්භවයක් සහිත බිරිඳවද බෙන්ගලෝරේට ගෙන්වාගනු ලැබුවා. කොහොමද රංගි? ඔයා හොඳින්ද? හනියි. මට මෙහි ගොඩක් ප්‍රශ්න අයියේ. මොනවා? කරදර? මට කියන්නකෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා නංගි. මට දැනෙන්නේ මගේ පස්සෙන් කවුරු හරි ෆලෝ කරනවා කියලා. නංගි. ඔයා කලබල නොවී ඉන්නකෝ. මම මේ හැමදේම බලා ගන්නම්. අනිවාර්යෙන් මම මේක විසඳන්නම්. ඔයා කලබල නොවී ඉන්න. අනේ අයියේ මට ගොඩක් බයයි අයියේ මෙහි ඉන්න. මට සමහර වෙලාවට කෝල් කරලත් ගොඩක් අය තරජනින් කරනවා. ඔයා පුළුවන් ඉක්මනට මෙහෙ එන්නකෝ. නෑ නෑ. මේකෙන් නංගි මේ අහන්නක මං කියන්නේ. මට නංගි මේ වෙලාවේ ලංකාවේ ආරක්ෂාව මදි. ඒ නිසා මං ඔයාව ඉන්දියාවට ගන්නවා. නෑ හැමදේම මම බැලන්ස් කරන්නම්. නංගිට මේට එන්න අවශ්‍ය හැමදේම මම ලෑස්ති කරන්නම්. මං හැමදේම නංගිට කියන්නම්. එතකම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. හරි එහෙනම් මං ඉන්දියාවට එන්නම්කෝ. අරණංගි මං වට කිව්වනේ මං ඉන්නකන් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මං හැමදේම බලා ගන්නම්. අරණංගි හරි පරිස්සමෙන් ඉන්න. කළුතර එතනමඩල ප්‍රදේශයේ සිදු කරන බන්ධනාගාර ප්‍රහාරයෙන් පස්සේ අංගොඩ ලොක්කා මෙරටින් පලා යනවා. ඔහු පලා යන්නේ ඉන්දියාවට. ඔහු ඉන්දියාවේ රැඳී සිටි සම්පූර්ණ කාලය තුළ ඔහුට අවශ්‍ය ආරක්ෂාව, ඔහුට අවශ්‍ය ආර්ථික පහසුකම් සියල්ල සැපයීමට ඔහුගේ මේ ඉන්දියානු ජාතික ස්වරූපය අනියම් විරිය සමත් වෙනවා. මේ කටයුතු මෙහෙම සිද්ධ වෙද්දී තව ආරංචියක් ප්‍රචාරය වෙනවා. රත්තරන් කියන ව්‍යාපාරිකයව අංගොඩ ලොක්කා විසින් මෙහෙවපු, එහෙත් සමයන් සමග සම්බන්ධකම් පැවැත්තු ගොතාසංකලව ඝාතනය කරවීම අංගොඩ ලොක්කාගේම වැඩක් කියලා. ඔහු මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ රත්තරන් කියන ව්‍යාපාරිකයා ඝාතනය කර ඔහුගේ සුරූපී බිරිඳ ඔහු අංගොඩ ලොක්කාගේ වසඟයට පත් කර ගැනීම. කරුණු කාරණා මේ විදිහට සිද්ධ වෙද්දී අංගොඩ ලොක්කා හදිසි හෘද අබාධාවකින් ඉන්දියාවේදී මිය යනවා. මේ මිය යාම පිටුපස තවත් අභිරහසක් ගැබ්බෙලා තියෙනවද කියන එක
ඉදිරියේදී විසඳාගත යුතු ප්‍රශ්නය. මට උඹෙන් වැඩක් වෙන්න ඕනේ. ඔබ දන්නවනේ රත්තරන්. රත්තරන් ඉවරක් කරපන්. මං කියන දේ කරපන්. මම ඉල්ලන ඕන ගානක් දෙනවා. ඉල්ලපන් ඕන ගානක් දෙනවා. හරි. හැබැයි දෙයක් කියනවා. किसी मोदी दिए कि मैं सिद्धिया माव अवेन ने बैह अनिवार्य ने का समय अंके काम नहीं मैं इल्ल ने कहा मेरा दांस के बदें को मारी वे मिनी मेरु मकरे समय अंके ने का पुलिस ये डांगो का अरे बेतुम साल लियो कोमटी का दांस हम पे hari mantiana nalani denga mage uta ona una mata riddanna eka yu pattaranta me de kare danni mononi warring oka gen oya paliya gan oya waduwa man gannwa nangi mata therenawa මං කියුවනේ වාට මම ඉන්නවා කියලා. හා ඒ වුණාට මට යන්නේ තු ජීවත් වෙන්න බෑ අයියේ. නැණ ගිනේ මම වාට ඉන්නවා නංගි. ඔයගෙන හිතන් දෙපා. හරි.